And now, live at 12. ආයුබෝවන් වෙලාව මධ්‍යහන 12යි. මධ්‍යහන පුවත් මධ්‍යස්ථ වාර්තාකරණයේ අංක 11 සමගින් මම මදුශාන්ද සිල්වා. මම භාග්‍යවීර කෝන් මුලින්ම දකිමු සිරස්තල. ගම්පහ සහ මෝදර බෝම්බ ඇති බවට පැතිර ගිය ප්‍රචාර අසත්‍ය බව ආරක්ෂක අංශ අවධාරණය කරයි. ඒවා කටකතා පමණයි. ඒවා කිසිම සත්‍යතාවයක් නැහැ. ඒ පිළිබඳව පරීක්ෂා කරලා බැලුවා. ඒ කිසිම සත්‍යතාවයක් නැහැ. කාබන් බද්ද ඉවත් කරන බවට සජිත් ගෙන් පොරොන්දුවක්. ජනාධිපතිවරයා හැටියට පත් වුණාම අපි කාබන් බද්ද ඉවත් කරනවායි කියන එක ප්‍රකාශ කර සිටිනවා. විදේශ රටවල් වලට විකුණු දේශීය සම්පත් ලබා ගැනීමට ක්‍රියා කරන බව ගෝඨාභය කියයි. මේ රජය අපේ සම්පත් විකුණන්නට පටන් ගත්තා. අපි මේවා නැවත අපිට ලබා ගත යුතුයි. අපි ඒ වෙනුවෙන් ක්‍රියා කරනවායි. වෙළඳ සෙල් සුරකමේ CCTV සාක්ෂිය. ගම්පහ මිරිස්වත්තේ සහ කොළඹ මෝදර ස්ථාන දෙකක බෝම්බ ඇති බවට පැතිර ගිය කටකතා අසත්‍යක් බව යුද හමුදාව අවධාරණය කරනවා. හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතා පැවසුවේ අද උදෑසන 9:30 අතර කාලය තුළ මෙම අසත්‍ය තොරතුරු පැතිර ගිය බවයි. අද දින උදේ 9:09 පමණ කටකතාවක් පැතිර ගියා ගම්පහ මිරිස්වත්ත කැප්පෙටි කොළ මහවිද්‍යාලය අසලත් මෝදර මට්ටකුලී පල්ලියක් අසලත් බෝම්බයක් තිබෙන බවට. ඒවා කටකතා පමණයි. ඒවා කිසිම සත්‍යතාවයක් නැහැ. ඒ පිළිබඳව පරීක්ෂා කරලා බැලුවා. ඒ කිසිම සත්‍යතාවයක් නැහැ. මෙවැනි අවස්ථාවල කටකතා පැතිරීමක් වැඩි යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම සැකයක් තියෙනවා නම් කලබල වෙනවට වඩා පොලිසියට හමුදාන්වලට එම දීලා තියෙන දුරකථන අංකයන් සඳහා මේ බව දැනුවත් කිරීම වඩාත් හොඳයි. මෙවැනි බදුබරින් පීඩා විඳින ජනතාව ඉන් මුදවා ඔවුන්ගේ ජීවිත සැපවත් කිරීමට තම පාලනයක් තුළ කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කුරුණෑගල නාරම්මලදී ඊයේ රාත්‍රියේ පැවති ජන හමුවකට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. Presidential election 2019. අද ව්‍යාපාරික ශේෂ්ත්‍රය දුක්ඛිත තත්වයකට පත් වෙලා ජන සමාජයේ ත්‍රීරෝද රත රියදුරාගේ ඉඳලා සාමාන්‍ය වෘත්තියක් කරන මිනිසයාට අපි ජීවත් වන්නට අතහිත ලබා දෙනවා. ඒ අයට ලබා දිය හැකි උපරිම ආර්ථික ශක්තිය, උපරිම ප්‍රතිලාභ ටික, උපරිම සහන ටික අපි ලබා දෙන්නට කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගෙන්, ඒ වගේම රට පුරාවටම සිටින සාමාන්‍ය ජනතාවගෙන් රැව් පිළිරැව් දෙන ලොකු ඉල්ලීමක් තිබෙනවා. ඒ ඉල්ලීම මම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. ඒ නිසා හිතාදර මිත්‍රවරුනි, මම ඔබලාට කියන්න කැමති ජනාධිපති පතිවරයා හැටියට පත් වුණාම අපි කාමන් බද්ද ඉවත් කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. මම පිළිගන්නවා පරිසරය ආරක්ෂා කරන්නට ඕන. මමත් පරිසර හිතවාදියෙක්, මමත් පරිසර හිතකාමී පුද්ගලෙක්. නමුත් අද පොදු ජනතාවගේ කරපිට බදුබර වැඩි වෙලා පොදු ජනතාවට උහුලන්න අමාරුයි. මගේ ව්‍යායාමය පොදු ජනතාව මරණ මංචකයට ගෙන යන්නට නෙමෙයි. ඒ අරමුණ තියෙන්නේ මගේ ප්‍රතිවාදියාට, මට නෙමෙයි. මම ඔබලට කියන්න කැමති මොන බද්දක් ගහන්නටත් ඉස්සෙල්ලා අපි බලන්න ඕන ජනතාවට මේවා උහුලන්න පුළුවන්ද? ඒව පිළිබඳව හොඳින් අවබෝධ කරගෙනයි මේ රටේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ නිසා හිතාදර මිත්‍රවරුනි, මේ වසරේ 16 වෙනිදාට මේ රටේ ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාසව පත් කරනකොට සාමාන්‍ය ජනතාවගේ දුක දන්න ජනාධිපතිවරයා පත් කරලා බදුබරින් මිරිකිච්ච තමුන්නාන්සලාගේ ජන ජීවිතය මේ මහා බදුබරින් නිදහස් කරන්නට අපි අපගප වෙනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. වත්මන් රජය යටතේ විදේශීය රටවලට විකුණු දේශීය සම්පත් නැවත ලබා ගැනීමට ක්‍රියා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ ජාතික සමතා බලවේගය ඊයේ සවස කොළඹ පදනම් ආයතනයේදී සංවිධාන කළ උත්සවයකට එක්වෙමින්. රණවිරුවා අභූත චෝදනා ගෙනල්ලා විශාල පරීක්ෂණ පැවැත්වීම වගේම අපේ ස්වාමින් වහන්සේලා කිසිම පදනමක් නැතුව උසාවිය වලට ගෙනිල්ලා හිරගත කිරීම, ජාතිකත්වය අපේ අභිමානය කඩලා දාන්නට තමයි මේව සිද්ධ වුණේ. විජාතික බලවේග විසින් මෙහෙවන ඒ අයගේ බලපෑම මත තිබෙන රජයක්
මගින් මෙවැනි දේ සිදුවීම පුදුමයක් නෙවෙයි. විශාල අභියෝගයන් තියෙන ආර්ථිකය අතින් අපි දන්නවා අපේ රටේ කොටසක් එක රටකට විකුණුවොත් තව රටකට තව කොටසක් දුන්නොත් අපිට ස්වෛරීව ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. අපි එදා ලබාගත් ආර්ථික වර්ධනය අදූරදර්ශීව කටයුතු කරපු නිසා මේ රජය විසින් පහතට හෙලා දැක්කා. ඒකත් එක්ක මේ රජය විදේශිකයන්ට අපේ සම්පත් විකුණන්නට පටන් ගත්තා. අපි මේව නැවත අපිට ලබා ගත යුතුයි. අපි ඒ වෙනුවෙන් ක්‍රියා කරනවායි කියන එකත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමි. අපි එදත් කවුරුත් කරන්න බැරියයි කියලා හිතපු දේවල් අපි කරේ. මම ආරක්ෂක ලේකම්වර අවශ්‍යයෙන් පත් වුණාම කවුරුවත් කිව්වේ නැහැ මේ යුදමය ක්‍රියාමාර්ගයකින් මේ යුද්ධය ජය ගන්නට පුළුවන්. මගේ විශ්වාසය තිබුණා ඒක කරන්නට පුළුවන් කියලා. ඒ තුල අපේ කළා. ඒ වගේම අද මේ තිබෙන අභියෝග ජයග්‍රහණය කරන්නට අපිට පුළුවන්. අපිට ඒ ශක්තිය තියෙනවා. වසර 71ක් රට පාලනය කළ දේශපාලනඥයන්ගෙන් රට බේරා ගැනීමට නම් එළඹෙන නොවැම්බර් 16 වැනිදාට වැදගත් තීන්දුවක් ගත යුතු බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුරාපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ කිරිබත්ගොඩ පැවති ජන හමුවකට එක් වෙමින්. අවුරුදු 71ක විවිධ අවස්ථාවල නව පාලනයන් තෝරාපත් කරගන්න නව පාලකේ තෝරාපත් කරගන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. මේ අවුරුදු 71ේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම් මෙරට අවුරුදු 37ක් පාලනය කරලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සම්දාන අවුරුදු 34ක් පාලනය කරලා තිබෙනවා. ස්වල්ප කාලයක් නෙවෙයි දශක 3කට වඩා වැඩි මේ පක්ෂ දෙක වෙන වෙනම රට පාලනය කරලා තිබෙනවා. ඒ වගේම මේ පක්ෂ දෙක එකතු වෙලා රට පාලනය කරලා තිබෙනවා. එක පක්ෂයක් කට්ටිය අනිත් පැත්තට පැනලා ඒ පැත්තේ කට්ටිය අනිත් පැත්තට පැනලා ඒ විදිහට රට පාලනය කරලා තිබෙනවා. හැබැයි අවුරුදු 71 පුරාම අපිට ඔප්පු කරලා තිබෙන අසාර්ථකභාවය ජනතාව අවස්ථා ගණනාවකදී ඡන්දේ පාවිච්චි කරලා ආණ්ඩු පෙරලා තිබෙනවා, ආණ්ඩු ගෙනල්ලා තිබෙනවා, නායකයෝ මාරු කරලා තිබෙනවා, නායකයෝ ගෙනල්ලා තිබෙනවා. හැබැයි අවුරුදු 71 තිස්ස ආපසු හැරලා බැලුවොත් රටට සිද්ධ වෙලා තිබෙන්නේ කුමක්ද? රටක් හැටියට මූණ දිහේ සියලු වර්ගයේ අතුරු අන්තරාකාරී තත්වයන්ට අපේ මාතෘභූමි මූණ දී තිබෙනවා. දැන් මොකද වෙන කළ යුතු වන්නේ? අපි තමුන්වහන්සේලාට ආරාධනා කරන්න අවුරුදු 71 විනාශකාරී ගමන වෙනස් කිරීම සඳහා නොවැම්බර් මාසේ 16 වෙනිදා වැදගත් බලවත් තීන්දුවක් ගමු කියන ආරාධනය අපි තමුන්වහන්සේලාට කරමු. රටගෙන සිතා ජනතාව කටයුතු කරන්නේ නම් හංසයා ලකුණෙන් ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ යුතු බව අමාත්‍ය අකිල විරාජකාරීව සම්මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ නාරම්බලදී පැවති ජන හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා අධ්‍යාපන පක්ෂයේ නායකයෙක් වන WRD බණ්ඩාරනායක මැතිතුමා පංච මහා බලවේගයක් නිර්මාණය කරා. ඒ කාලේ බලයට එන්න සංඝ වෙද ගුරු ගොවි කම්කරු. අද මොකද්ද මේ රාජපක්ෂවරුන්ගේ තියෙන නැත්නම් මේ පොහොට්ටුවේ තියෙන පංච මහා බලවේගය මොනවද කියලා මම තමුන්නාසලට අහනවා. පවුලේ සහෝදරය පුතු ඇතුළු ඒ රාජපක්ෂවරු තමයි පංච මහා බලවේගය විදිහට මේ මැතිවරණයට ඉදිරිපත් වෙලාදී. මේක වෙනසක් තියෙනවද 2015 ඉස්සෙල්ලා ක්‍රියාත්මක වුණු දේශපාලනේ වෙනසක් තියෙනවද? ඒ කණ්ඩායම නේද මේ වෙනත් කාසියේ දෙපැත්ත වගේ ආපහු ඇවිල්ලා තියෙන්නේ. අර නෝනද පොල්ලද කියලා අපි මැච් එකක් ගහද්දි උඩ දානවා කාසියක්. අගේ කාසියේ වාසියේ හොයනවා. ඒ වගේ මිත්‍රෝරුනි මම තමුන්නාසලෙන් අහනවා තමුන්නාසලට වැදගත් වෙන්නේ මේ රටද පවුලද කියන එක තමුන්නාසල තීරණය කරන්න ඕනේ. රට වැදගත් නම් හංසයට ඡන්ද දෙන්න. ඒ වගේම පවුලක් වැදගත් නම් පොහොට්ටුවට ඡන්ද දෙන්න කියලා මම තමුන්නාසලට කියනවා මිත්‍රවරුනි. හංසයා ජයග්‍රහණය කළා සජිත් ප්‍රේමදාස මැතිතුමා වගේ ජනතාව අතරින් මතුවෙලා ජනතාවගෙන් ඉදිරියට ඇවිල්ලා අද සියලුම බලවේග එකතු කරපු නායකයෙක් මේ රටේ නායකයා කරමු කියලා ප්‍රකාශ කරමින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා. වසර 4ක් රටපාලනය කළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව අසමත් බවට දැන් රටට ඔප්පු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ යාපහුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. නිදාසේ හුස්ම ගන්න විතරක් ලැබුණා දුන්නා ඒ ජයග්‍රහණය වුණා. මේ ආණ්ඩුව ෆේල් වෙලා ඉවරයි. ආණ්ඩුව අසාර්ථකයි.
ආරක්ෂක ප්‍රශ්න වේවා, භාණ්ඩ විල වේවා, ආරක්ෂක වේවා, හැමදේම ෆේල් වෙච්ච ආණ්ඩුව. මේ ආණ්ඩුව පාස්සෙච් එකවලයක් තියෙන අපේ හැඳුනේ. ඒ තමයි හොරකම. මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ මේ අවුරුදු හතර අමාරුව කරුවේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි අරගෙන කරපු එක අම්මේ තාත්තේ සහෝදර සහෝදරියන්. සම්පත්තික විකුණපු එක ලීලා තියාගන්න එක්සත් ජාතික පක්ෂද නිදි පැති දීලා ඉවරයි. ඇල්පිටිය ජනතාව ආය යුඑම්පී දළු ඔස්ස ගන්න හම්බෙන්නේ නැතව අවුරුදු 15 20 අම්මේ තාත්තේ සහෝදර සහෝදරියන්. යුඑම්පී කඳුලේ මතකයි මේගොල්ලෝ බෙදිලා ගහගත්ත හැටි. හැබැයි අපි ඔක්කොම එකතු වෙලා තියෙන්නේ අපි සියලුම පක්ෂ දෙකට අන්තිමට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි අද එකතු වෙන සියලුම දෙනාට එකතු වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයව දිනවන්න කියලා තිබුණ අසරණ පතක් කරනවා. දේශපාලන කරලියේ අලුත්ම තත්ත්වය ගැන අද දවස වෙනුවෙන්ම අංජන ඉන්ද්‍රජිත් අඳින ටෙලි කාටුනිය දකින වෙලාවයි දැන්. Sri Lanka's choice. Presidential election 2019. ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කරන ප්‍රතිශතය 85% දක්වා ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින්. අල්පිටිය රාජසභාවේ ඡන්ද විසීමේදී ජනතාවගේ උනන්දු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සමහර ඡන්ද කොට්ටාසවල භාවිතා කළ ඡන්ද ප්‍රදේශ 80% ඉක්මවලා ගිහින් 85 දක්වා ගිහින් සාමාන්‍ය ප්‍රසතය මුළු කොට්ටාසේ පළාත් පාලන ප්‍රදේශෙම 78 79 අතර අගයකට මේ தත්ත්වය ජනාධිපති වර්ණයේදී අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති වර්ණයේදී 80% 85% අතර සංඛ්‍යාවක ඡන්ද ප්‍රසතයක් පාවිච්චි කරවි කියලා. කියන්නේ ලංකාවේ ජීවත් වෙන සියලු දෙනාගෙම ඡන්ද පොලට යන්න පුළුවන් අය. රෝහල්වල සහ නිවාසවල සිටින ඇවිදීමට බැරි අයත් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අයත් හැර අනිකු සියලු දෙනාම ඡන්ද පොලට යෑමේ ප්‍රවණතාවයක් අපිට දකින්නට පුළුවන් මේ ඡන්ද වීම. ජනාධිපති වරණේදී මේ தත්ත්වය ඒටත් වඩා වැඩි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම අපිට වාර්තා වෙනවා විදේශගතව සිටින ඡන්ද හිමියන් ලංකාවට එහෙම සඳහා ඔවුන්ගේ ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ඒ වැඩපිළිවෙළ සංවිධානය කරමින් පවතින බව. ඒක නිසා 85% දක්වා මේ මාගේ ජනාධිපති වර්ණයේදී ඉහළ යැයි බව අපි විශ්වාස කරනවා. ඉදිරි ජනාධිපතිවරණයෙන් තෝරාපත් වන ජනාධිපතිවරයාගෙන් රටේ ජනතාව අපේක්ෂා කරන්නේ මොනවාද? ඒ පිළිබඳ විමස බලන්න ස්වර්ණවාහිනිය අප තීරණය කළා. ඒ අනුව අපි අද මුලින්ම අවධානය යොමු කරන්නේ වඩු කර්මාන්තිය නිරත වන ජනතාව බලාපොරොත්තු වන දේ ගැනයි. මහපුතුව කාටද? අපේ ඉස්සරහ වඩු කර්මාන්තිය අවුරුදු පහකින් කාටවත් වඩු වැඩ කරන්න තේකලියක් නැතු යනවා. ගෙදරකට බඩුවක් ගන්නා දෑවැද්දකට ඕන කෙනෙක් ඉල්ලන්නේ තේකෙන් අල්මාරිය කණ්ණාඩි මේසේ ඇඳ. රටේ ඉන්න අගමැති ගොල්ල ජනාධිපති ගොල්ල හිටන් ඉල්ලන්නේ ඒකෙන් තමයි. අමැති ගොල්ල තිල්ලන්නේ ඒකෙන්. නමුත් තේක ගහ වවන්න නැතුව අවුරුදු පහකට පස්සේ කොහෙන්ද බෙඩ්රූම් සෙට් එකකට දෑවැද්දකට දෙන්න අල්මාරියකට ලීකෝ? ඒක නිසා මේ තේක ගහ කැපුවොත් එතන තේකලියක්ම වවන්න කියලා තමයි මං ඉල්ලන්නේ වඩු කර්මාන්තය රැකෙන්න නම් ඉස්සරහට. රජයෙන් රස්සා රැකියාවල් ඉල්ලන්න එහෙම කිසිම දෙයකට මුරුඩු මිනිස්සු ගියේ නැහැ. නමුත් දැන් ගොඩක් ආපු ආණ්ඩුව වලින් කරපු හැම ක්‍රියාපටිපාටියක් නිසාම මුරුඩුවේ කර්මාන්ත ටික ගොඩක් වෙලාවට දැන් ඒ කර්මාන්තකරුවන්ට ඒක කරගන්න බැරි මට්ටමට දැන් ඇවිල්ලා තියෙනවා. වැස්සකෙන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ගොඩක්ම ඉතින් අපේ හදර නිෂ්පාදන වැඩි වැඩියෙන් විකුණීම තමයි. ඒ වගේම මිල ගොඩක් වැඩි. ඒක නිසා අපිට ඕන මේ මිල අඩු කරගන්න, අතරමැදියෙන් අතරට යන එක නවත්වන්න. ඒකෙන්ද උදක්ම ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මේ සාධාරණයක් අපිට ඉෂ්ට කරලා අපේ වඩු කර්මාන්තේ නංවල අපිට දව භාණ්ඩ දව පුරවාන්තරන් අඩු ගානකට අපට දීලා අපව
ආරක්ෂා කරන්නයි කියලා. මම ජනාධිපති වුණොත් කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම ලංකාවේ තියෙන කර්මාන්තරික දිනු කරලා ඔවුන්ට අත දෙහිත දීලා ඔවුන්ට සහනාධාර දීලා ඔවුන්ව නැගු සිටීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. මහා පුතුව කාටද? හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුව නොවැම්බර් මාස 7 වෙනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. එම නඩුව අද කොළඹ මහාධිකරණයේදී විභාග වූ අවස්ථාවේදී දිවිනගම අරමුදලට අයත් රුපියල් මිලියන 2991 මුදලක් දිවිනගම ආධාර ලාභීන්ට නිවාස ආධාර වශයෙන් ලබා දීම මගින් රජයේ අරමුදල් සාවත්‍ය ලෙස පරිහරණය කළේ යයි චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ නඩුව නොවැම්බර් මාස 7 වෙනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී. අපේ රටේ පමණක් නොව ජාත්‍යන්තරයේ පවා සේසත් නිෂ්පාදනයේ නිරත මාතලේ උණවේරුව සාම්ප්‍රදායික සේසත් ගම්මානයේ නිෂ්පාදනකරුවන් මේ වන විට ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ඔවුන් පවසන්නේ මේ වන විට මෙම සාම්ප්‍රදායික කර්මාන්තයේ අභාවයට යමින් පවතින බවයි. මේ ඒ පිළිබඳව අද දවස වැඩසටහනින් ගෙන ආ වාර්තාවක්. මේ මාතලේ උණවේරුව සාම්ප්‍රදායික සේසත් ගම්මානයයි. පාරම්පරිකව සේසත් නිෂ්පාදනයේ නිරත මෙම ගම්මානයේ පවුල් 60කට ආසන්න පිරිසක් මෙවන විට මෙම කර්මාන්තයේ නිරත වනවා. ඒ ගැටලු රසක් මැදේයි. මෙම ගම්මානයේ වැසියන් මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලුවක් වන්නේ සේසත් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සොයා ගැනීමේ දුෂ්කරතාවයයි. මිනිරන් ඉන් ප්‍රධාන ගැටලුවක් වන අතර ගම්වාසීන් පවසන්නේ ඒ පිළිබඳ අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළත් ඉන් විසඳුමක් නොලැබී ඇති බවයි. මේක දැන් ගොඩාක් දුෂ්කරතාවල් තියෙනවා. ඉතින් ඒක අපි දැන් අවුරුදු 10ක් විතර මේ ජනාධිපතිතුමාට පවා කියලා තියෙනවා. නමුත් අපිට කිසිම තැනකින් තවම මිනිරන් ලබා දීලා නැහැ. ඉතින් අපේ කර්මාන්තය දැන් ඇත්තටම බාගෙට වැහිගෙන යනවා. ලෝකෙටම එකම ගම්මානයක් වෙන අපේ ගමේ සේසත් කර්මාන්තය තමයි පවුල් 55ක් 60ක් විතර වගේ කරගෙන යන්නේ. නමුත් අපිට මේ ලොකු ගැටලුවකට මුහුණ පාලා තියෙන මේ අමුද්‍රව්‍ය වන මිනිරන් වැඩිහිටියෝ පමණයි දැනට මේ සේසත් නිර්මාණ කරන්න පුරුදු වෙලා ඉන්නේ. මොකද තරුණ පරම්පරාව අතරට ගිහිල්ලා එයාලට කරගන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ මේ අමුද්‍රව්‍ය හොයාගන්න එයාලට වෙලාවක් නැහැ. ඒකින් නිසි මුදලක් උපයා ගන්න බැරි වෙයි කියලා. ලෝකයට සේසත් නිෂ්පාදනයේ නිරත මෙම පාරම්පරික ගම්මානය රැක ගැනීම බලධාරීන් සතු යුතුකමක් වනවා. කෙටි විරාමයක් ලබා ගන්නටයි මේ සූදානම. මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙක්. ඔව්, ඒ අය තමයි මීළඟ අවුරුදු පහේ 1,50,00,000 ප්‍රශ්නවලට උත්තර හොයන්නේ. රටේ ජනතාවට ඒ අයගෙන් අහන්න හුඟක් ප්‍රශ්න ඇති. හැබැයි ඒ හුඟක් ප්‍රශ්න කවුරුවත් අහන්නේ නෑනේ. අන්න ඒ කවුරුවත් අහන්නේ නැති ප්‍රශ්න අහන්න අපි සූදානම්. White paper, real Jana Katagasma. ඔබනවතත් Live at 12 සමගින්. තවත් දේශපුවත් කීපයක් සමගින් රටම කෙටියෙන් දැන්. රටම කෙටියෙන්. කොල්ලුපිටිය ප්‍රදේශයේ වෙළඳසැලකට ඇතුළු වූ පුද්ගලයෙක් එහි තිබූ භාණ්ඩ සහ මුදල් සොරාගෙන තිබෙනවා. එම සොරකම ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසින්. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රාථමික අංශයේ තුන්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට එම විදුහලේ ගුරුවරයෙකු විසින් පොල්ලකින් අමානුෂික ලෙස පහර දුන්නේයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම පාසල් සිසුවා ඊ රාත්‍රියේ දික්කොය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. හයිලවල් මාර්ගයේ හංවැල්ල පහත්ගම වනහගුඩ ප්‍රදේශයේදී අදාළියුම සිදු වූ අනතුරකින් යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත් වුණා. සුකුගබෝගේ බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී මෙම අනතුරු සිදුව තිබූ අතර අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. බණ්ඩාරගම කළුතර මාර්ගයේ පදික මාරුවකදී 18 පාසල් සිසුවෙක් අනතුරු ලක් කරමින් පලා ගිය කැම්ප් රථය අද උදෑසන බණ්ඩාරගම නගරයේදී පොලිස් බහරයට ගෙන තිබෙනවා. එම කැම්ප් රථය විභාග දෙපාර්තමේන්තුවට අයත් කැම්ප් රථයක් බවයි පොලිසිය සඳහන් කළේ.
විදසා ක්‍රීඩපුවත් මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙක්. ඔව්. ඒ අය තමයි මීළඟ අවුරුදු පහේ 1,50,00,000 ප්‍රශ්න වලට උත්තර හොයන්නේ. රටේ ජනතාවට ඒ අයගෙන් අහන්න හුඟක් ප්‍රශ්න ඇති. හැබැයි ඒ හුඟක් ප්‍රශ්න කවුරුවත් අහන්නේ නැහනේ. අන්න ඒ කවුරුවත් අහන්නේ නැති ප්‍රශ්න අහන්න අපි සූදානම්. White paper. Real Jana Katagasma. ලයිබස් 12 අදට අවසන්. මම මදුෂාන්ද සිල්වා. මම භාග්‍ය විරකෝන්. අපි නැවත හමුවෙමු ලයිබස් 7 තුලින්. සුබ දවසක්.